සුබ දවසක් කියලා පිළිගන්න මාස්ටර් YouTube channel එකත් එක්ක තුන හැමෝටම අද මම කරන්න යන්නේ Photoshop වල brush tool එක පාවිච්චි කරලා කරන්න පුළුවන් සුපිරි වැඩක් ගැන. මේ වගේ videos දිගටම බලන්න මාස්ටර් YouTube channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. අලුත් video එකක් upload කරපුවම දැනගන්න bell icon එකත් click කරන්න. එහෙනම් අපි බලමු මේ වගේ smoke effect එකක් හදාගන්න කොහොමද කියලා. මුලින්ම Photoshop වලට අපිට ඕන කරන image එක open කරගෙන ඉන්න. ඒකට මම editing area එකට double click කරනවා. මේ විදිහට image එක open කරගන්නවා. ඊට පස්සේ මේ image එකේ අපිට ඕනි area එක, ඕනි කොටස මම select කරගන්න යන්නේ. ඒකට quick selection tool එක මම පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ කැමති tool එකක් පාවිච්චි කරන්න පුළුවන් මේකට. දැන් මම selection එක දාගෙන ඉවරයි. මේ selection එකේ කොපි එකක් ගන්න. ඒ කියන්නේ ඩුප්ලිකේට් එකක් ගන්න මම Ctrl J press කරනවා. දැන් කලින් image එකේ visibility off කරාම ඔයගලන් බලා ගන්න පුළුවන් මේ විදිහට ඩුප්ලිකේට් එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ දකුණු පැත්තේ තියෙන background එක තව පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ. ඒකට මම crop tool එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට දකුණු පැත්ත පොඩ්ඩක් ලොකු කරගන්නවා. ලොකු කරලා enter press කරනවා. ඊළඟට මම අලුතෙන් background එකක් හදා ගන්නවා. ඒකට මෙන්න මේ adjustment layer button එක press කරලා gradient වලට යනවා. මෙතන gradient double click කරලා මම කැමති gradient එකක් තෝරගන්නවා. මෙතන color එකත් මට ඕනි විදිහට මම වෙනස් කරගන්නවා. මෙතන style එක මම radial දීලා මෙතන reverse කියන එක tick කරනවා. ඊළඟට මේ scale එකේ මට ඕනි විදිහට ප්‍රමාණය වෙනස් කරගෙන කලර් එක හදා ගන්නවා. ඊට පස්සේ ඕකේ කරනවා. දැන් මම බෑග්ග්‍රවුන්ඩ් එකත් හදාගෙන ඉවරයි. ඊට පස්සේ මේක ඉමේජ් එකක් කරන්න මම මේක රයිට් ක්ලික් කරලා රාස්ටරයිස් ලේයර් ක්ලික් කරනවා. ඊළඟට මේ අපි කලින් ඩුප්ලිකේට් කරගත්ත ඉමේජ් එක මේ විදිහට මම උඩට ගන්නවා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි ඉමේජ් එක ඕනි කොටස සිලෙක්ෂන් එකක් දාලා කපාගෙනත් ඉවරයි. බෑග්ග්‍රවුන්ඩ් එකේ තදාගත්තා. ඊළඟට මම මෙන්න මේ ලේයර් එකේ තව ඩුප්ලිකේට් එකක් ගන්නවා. Ctrl J press කරලා ඊළඟට ෆිල්ටර් වල ලික්විෆයි කියන එකට යනවා. මෙතන තියෙන පළවෙනි ටූල් එක මම පාවිච්චි කරනවා forward warp tool කියන එක. මේ ටූල් එකේ සයිස් එක අඩු වැඩි කරගන්න මම කීබෝඩ් එකේ කොටු වරහන් පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ක්ලික් කරගෙන drag කරගන්නවා. මේක සම්පූර්ණ දකුණු පැත්ත cover වෙනකම්ම ක්ලික් කරලා drag කරගන්න. දැන් මම image එක අපිට ඕන විදිහට හදාගත්තා. ඊළඟට මෙතන ඕකේ ක්ලික් කරා. දැන් මේ layer එක උඩට ගන්න. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ අපි මුලින්ම selection එකක් දාලා කපාගත් image එකේ හරියට select වෙලා නැති ගතියක් වෙන්න තියෙනවා. ඒකට අපි මේ layer එකේ thumbnail එක උඩ control එක press කරගෙන ඉන්න ගමන් click කරනවා. එතකොට මේ selection එකක් වැටලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කරන්නේ select වල modify වල contract කියන එක click කරනවා. මෙතන මම pixel දෙකක් type කරලා okay කරනවා. එතකොට මේ selection එක pixel දෙකක් පොඩි වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට මේ select වෙලා තියෙන ප්‍රදේශයෙන් අනිත් ටික select කරගන්න select වල inverse click කරනවා. ඊළඟට delete button එක press කරනවා.
දැන් කටෝල් ඩී ප්‍රස් කරලමන් ඩීසිලෙක් කන්නා එතකොට ඔකරට බලාගන්න පුළුවන් මේ වැඩිපුර සිලෙක්ටලා තිබුණටික අයින් වෙන ඊළඟට අපි මේ ඉමේජගේ දකුණු පැත්ති තියෙන කොටස ඩැමේජ් කරගන්න ඒකට මම බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරනවා බ්‍රෂ් ටූල් එකේ මෙන්න මේ පහළ තියෙන 280 ස්මෝක් බ්‍රෂස් කියන එක තමයි මම පාවිච්චි කරන්නේ මේ බ්‍රෂස් සෙට් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තිනවා මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්න මේ පළවෙනි එක තෝරගෙන මම මේකේ මම ඩිරෙක්ෂන් එකත් වෙනස් කරගන්නවා දැන් බ්‍රෂ් එකක් තෝරගෙන ඉවරයි මම ඊළඟට මේ ලේයර් එකට මාස්ක් එකක් දාගන්න තමයි මම හදන්නේ මේ මාස්ක් බටන් එක මෙතන යට තියෙනවා ඒක ක්ලික් කරාම ඒකට මාස්ක් එකක් එනවා මේ මාස්ක් එකේ තියරිය තමයි මෙතන කලර් දෙකක් තියෙනවා ෆෝග්‍රවුන්ඩ් කලර් එක සහ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක කළු පාටින් ඉමේජ් එක ඉරේස් වෙන්න සුදු පාටින් ඉමේජ් එක ඉරේස් වෙච්ච ප්‍රමාණය ආය තිබුණ විදියට හදාගන්න එක තමයි කරන්නේ මෙතන මම පාට දෙක මාරු කරන බටන් එක ක්ලික් කරනවා දැන් මේක කළු වුණා ෆෝග්‍රවුන්ඩ් කලර් එක ඊට පස්සේ මේ බ්‍රෂ් එක පාවිච්චි කරලා මම මේ විදිහට ක්ලික් කරලා ඉමේජ් එක ඩැමේජ් කරනවා ඒත් මේ ඩැමේජ් වෙනවා කියලා අපිට හරියට පේන්නේ පස්සේ තියෙන ලේයර් එකේ ඉඳන් මම ඒකේ විසිබිලිටි ඔෆ් කරගන්නවා දැන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක මේ විදිහට ඩැමේජ් වෙලා තියෙනවා මම තව එක එක බ්‍රෂස් පාවිච්චි කරලා මේ විදිහට ඩැමේජ් කරගන්නවා දැන් අපි ඉමේජ් එක අපිට ඕන ප්‍රමාණයට ඩැමේජ් කරගෙන ඉවරයි ඊළඟට අපිට කරන්න තියෙන්නේ මම කලින් විසිබිලිටි අයින් කරපු ලේයර් එකේ විසිබිලිටි මම දැන් ඕන් කරගන්නවා මේකේ අර විදිහටම මාස්ක් එකක් දාගන්න ඕනි හැබැයි මේ මාස්ක් එක දාගන්න ඕනි ඕල්ට් එක ප්‍රෙස් කරගෙන ඉන්න ගමන් මේ බටන් එක ක්ලික් කරන්න ඕනි එතකොට අපි කලින් ගත්ත ලේයර් මාස්ක් එකේ අනිත් පැත්ත තමයි මේකෙදි වෙන්නේ මේකෙදි වෙන්නේ කළු පාට තමයි මෙතන ලේයර් මාස්ක් එක වෙලින් කළු පාටින් ඒ කියන්නේ අපි මේකේ සුදු පාට පාවිච්චි කරලා බ්‍රෂ් එක ක්ලික් කරාම පේන්නේ නැති කොටස් පේන්න ගන්නවා කළු පාට පාවිච්චි කරලා බ්‍රෂ් එක පාවිච්චි කරද්දී පේන කොටස් ඉවත් වෙනවා ඒක අපි කරලා බලමු දැන් මම මෙතන බ්‍රෂ් එක මම සුදු පාට තෝර ගන්නවා තෝරගෙන මෙතනින් බ්‍රෂ් එකක් තෝර ගන්නවා බ්‍රෂ් එකේ සයිස් එක මම ටිකක් මෙහෙම වැඩි කරගෙන දැන් බලා ගන්න පුළුවන් සුදු පාට දාලා තියෙද්දි තමයි ෆොටෝ එකේ හැංගිලා තියෙන කොටස් එළියට එන්නේ මේ විදිහට බ්‍රෂ් මාරු කරගෙන ආයෙ ක්ලික් කරන්න මේක අපිට වැඩිපුර බ්‍රෂ් ටූල් එකේ පාවිච්චි කරලා බ්‍රෂ් වෙන කොටස් අයින් කරගන්න ඕන නම් මේ විදිහට කලර් එක මාරු කරලා කළු පාට දාගෙන කැමති බ්‍රෂ් එකක් පාවිච්චි කරලා මම මෙතන සාමාන්‍ය දෙන බ්‍රෂ් එක පාවිච්චි කරනවා ජෙනරල් බ්‍රෂස් වලින් බ්‍රෂ් එකක් තෝරගෙන බ්‍රෂ් සයිස් එක අඩු කරලා මෙන්න මේ විදිහට අයින් කරගන්න පුළුවන් වැඩිපුර බ්‍රෂ් වෙච්ච තැන් මම මෙතන මේ ඩැමේජ් වෙච්ච ප්‍රමාණයත් අයින් කරගන්නවා ඒකට අපි අනිත් ලේයකේ ලේ මාස්ක් එක ක්ලික් කරන්න ඕනේ සුදු පාට පාවිච්චි කරලා
මෙන්න මේ විදිහට ඉමේජ් එක හදාගන්න. අපි දැන් ඉමේජ් එක ගොඩක් දුරට හදාගෙන ඉවරයි. ඒත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ කන හරි ලයින් එකක් වගේ අපිට දකින්න පුළුවන්. ඒ වගේ ඒවා හදාගන්න අපිට කරන්න තියෙන්නේ මේ සිලෙක්ට් කරලා තියෙන ලේයර් එකේ ලේයර් මාස්ක් එක නැතුව අපි තෝරගන්න ඕනේ ඉමේජ් එක තියෙන කොටස. ඒ විදිහට සිලෙක්ට් කරලා බ්‍රෂ් ටූල් එකේ අපිට රයිට් ක්ලික් කරාම බලා ගන්න පුළුවන් මික්ස් බ්‍රෂ් ටූල් කියලා එකක් තියෙනවා. ඒ ටූල් එක තෝරගෙන මේ බ්‍රෂ් ටයිප් වලින් අපි තෝරගන්න ඕනේ ජෙනරල් බ්‍රෂස් වල සොෆ්ට් බ්‍රෂ් එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ බ්‍රෂ් එකෙන් බ්‍රෂ් කරගෙන යනකොට අපිට මේ ලයින් එක අයින් කරගන්න පුළුවන්. දැන් අපි මේ විදිහට ඉමේජ් එකට බ්‍රෂ් ඉෆෙක්ට් එකක් හදාගෙන ඉවරයි. මේ අපි පාවිච්චි කරපු ඉමේජ් එකත් මේ බ්‍රෂ් ප්‍රීසෙට් ටික පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මාස්ටර් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකක් අලුතෙන් අප්ලෝඩ් කරපු ගමන් notification එකක් එන bell icon එකත් click කරන්න. එහෙනම් අපි මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.